ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පහුගිය අවුරුදු දෙකක කාලය තුළ මේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව එතුමන් කර ප්‍රකාශ කීපයක් අපි මතක් කරගන්නවා. මුලින්ම කිව්ව කතාවක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අපිට ලැබෙන්නේ නැහැ. ඩොලරය රුපියල් 600-700 පැනලා ආවි. බඩු ගන්න විල් බැරක්ක වලින් තමයි සල්ලි ගෙනියන්න වෙන්නේ. ඒ වගේම රටවල් වලින් සලකන්නේ අපේ ජනපෙතුමාව ලෝකේ පිළිගන්නේ නැහැ කියලා. එතකොට ආදනීය ධනාත්මක වර්ධනයක් වෙලා තියෙද්දී එතුමන්ලේ විවේචන කරන්නේ මම නම් හිතන්නේ මේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපතිවරයාගේ කාර්යභාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය මොනවද කරේ එතකොට මහ බැංකුව මොනවද කරේ මුදල් අමාත්‍යාංශය මොනවද කරේ කියන පිළිබඳව කිසිම දැනීමක් එතුමන්ලාට නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද එහෙම දැනීමක් එතුමන්ලාට තිබුණා නම් ඒ වගේ මෝඩ ප්‍රකාශ කරන්නේ ආර්ථික සම්බන්ධයෙන්. මේ රටේ ආයෙත් අත්හදා බැලීම් කරන්න අවශ්‍ය නැහැ. අත්හදා බැලීමක් කරා, අත්හදා බැලීම ෆේල් වුණා. අත්හදා බැලීම සඳහා ගෙනාපු රාජ්‍ය නායකයා මේ රට දාලා ගියා. රට දාලා ගියාට පස්සේ අත්හදා බලන්න ලැබුණ රනිල් වික්‍රමසිංහ කියන චරිතය. එතුමා අද මේ රට මේ තත්ත්වයට ගෙනල්ලා තිනු ආයෙ අත්හදා බලන්න දෙයක් නැහැ. අනුර කුමාර දිසානායක මහත්මයාත් කියනවා නම් IMF එක හැරවෙන විකල්පයක් නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාත් කියනවා නම් ඒ හැර විකල්පයක් නැහැ කියලා. එහෙමනම් ඒ කටයුත්ත මේ දක්වා කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා හැර විකල්පයක් නැහැ කියන එකත් අපි මතක් කරලා දෙන්නට කැමතියි.